ඒව් කාර්කේ බැටරි ප්‍රශ්නට ලයිෆ් ටයිම් විසඳුමකට පහත ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. අඳුරෙන් එළියට රටගෙන යන 2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. මගේ නම සැම්සන් සිල්වා මිහිඳු ගොවි සංවිධානයේ සභාපතිවරයා මීට වසර ගණනාවකට උඩදී මේ මල්ලතුයෙන් අපි විශාල ලෙස පීඩාවට පත් වුණා. එහිදී වසර ගණනාවකට උඩදී ගම් වතුර තත්ත්වයන් වලට මුහුණ දුන්නා. ඉතින් මම හිතනවා පොඩි වර්ෂාපතනටත් අපේ ගම්මාන යට වෙලා වගාබිම් හානියට පත් වුණා. එහිදී පාසල් දරුවන් අපි මේ වෙනකොට මම හිතන්නේ මේ පහුගිය කාලය තුල දැක්ක වර්ෂාපතනත් එක්ක අවතන් වෙලා සාරානන්ද පිරිවෙන ඒ වගේ ස්ථානවල තමයි ලැබුම් අරන් හිටියේ අපේ ගම්වාසීන්. ඉතින් මේකට හොඳ පන්නරයක් ලබා දුන්න අපේ එවකට වාරිමාර්ග අමාත්‍යවරයා හිටියේ දුමින්ද ඇමතුමා. එතුමා මම හිතන්නේ අවතන් වූවන්ට ඒ ආහාර පාන පවා බෙදා දුන්නා. ඉතින් ඔහු දැක්කා අපේ ගම්වාසීන් මිහිඳුපුර ප්‍රදේශයේ ඒ ජනතාව විඳින පීඩාව. ඉතින් ඒ දැකලා ඔහු වාරිමාර්ග අමාත්‍යවරයා වශයෙන් ඉන්නකොට එතුමාගේ මේ පිළිබඳව දැඩි අවධානය යොමු කරලා මේ මල්ලතුයේ සුද්ධ කිරීමේ ව්‍යාපාරයක් පටන් ගත්තා. ඉතින් ඒ සුද්ධ කිරීමේ ව්‍යාපාරේ පටන් අරන් ඉතා සාර්ථකව අපි අද ප්‍රදේශයේ ජීවත් වෙනවා. ඉතින් ඒ සුද්ධ කිරීම තුළ මේ ගම් වතුර තත්ත්වයක් එදැම් ඒ සිට මේ දක්වා ලැබුණ නෑ. ඉතින් විශේෂයෙන් අද අපේ දුවදරුවන් අපි ගම් වතුර අවතනට බියක් නැතුව මුහුණ දෙනවා ඒ කරපු මෙහෙට. ඉතින් ඒ මෙහෙට වාරිමාර්ග අමාත්‍යවරයා සිටි දුමින්ද ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. මම සබින්ද මේ ප්‍රදේශවාසීක් මේ ඉතාම ළඟ පදිංචිව සිටින මං දන්න තරම ආත උපන්දා හින්දා මේ ප්‍රදේශයේ පදිංචි කරුවේ මේ වෙන විට මම හිතන්නේ වටපිටාව පේන හොඳට සුද්ධ කරලා තියෙනවා. ඒ වගේම අපි උපන්දා හින්දා මම මේකේ පදිංචි හින්දා මම ගම් වතුර ගැන ලොකු අත්දැකීමක් පඩ තියෙනවා. අපි වසරක් වාසා ගම් වතුර එනකොට මේ ළඟ තියෙන විහාරස්ථානවල මේ වාසිකව දින ගණන් ඉඳලා තියෙනවා. එතකොට අපේ ළමයින්ට ඒ වෙන පාසල් වලට යාමට ඒ වගේ ප්‍රවාහන පාසුවන් සියල්ල බිඳ වැටලා අපි ගොඩක් කරදර වලට පත් වෙලා තියෙනවා. නමුත් මෑත කාලීනව වසර 4කට වගේ ආසන්න කාලයක සිට මේ මල්ලතුය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් වියත් වුණා. ඒකෙදි මේ සුද්ධ කරලා මේ උරු දෙපස මේ තියෙන ජපන් ජබරායින් කරලා ඒක පිරිසුදු කරා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ මම හිතන්නේ මේ පහුගිය කාලේ වහින වැස්ස
මෙතන රඳා පැවතුන්නේ නැහැ. ඒ වතුර බැහැලා ගියා. මේ වෙනකොටත් ඒ වතුර විශාල ජල කඳක් මෙතනින් ගලාගෙන යනවා. ඒක රඳා පවතින්නේ නැහැ. ඒ පිරිසුදු කිරීම නිසා තමයි මේ වතුර ප්‍රමාණය මෙතනින් බැහැලා ගිහිල්ලා අපිට මේ මේ අනතුරුදායක බව අයින් වෙලා තියෙන්නේ. මේ වෙනකොටත් මම හිතන්නේ රාවයක් ගිහින් තියෙනවා මේ ප්‍රදේශයේ යට වෙලා කියලා. ඇත්තටම එහෙම අවදානමක් නැහැ. ඒකට ප්‍රධානම හේතුව තමයි මේක සුද්ධ කරලා තියෙන එක. ඒ වගේම අපි විශේෂයෙන්ම අගය කරන්න ඕනේ කලින් වාරි මාර්ග අපි දැකලා තිනවා මෙතන වෙන සිදුවීම් අසර ගානක් තිස්සේ සිද්ධියක් උනාට පස්සේ තමයි අවිල්ල ඇතෙන්ට ක්‍රියාමාර්ගය යොදලා මේ දේවල් කරන්න පටන් ගන්නේ. නමුත් දැන් වර්තමානයේ එහෙම වෙන්නේ අපි වසර 3ක වගේ කාලයක් 4ක වගේ කාලයක් දකිනවා. ඒ සිදුවීම වර්ෂාව ආරම්භ වීමට පෙරින්නම් මේ පෙර සූදානම් කරලා මේවා සුද්ධ පවිත්‍ර කරලා ඒ සකස් කරලා තියෙන හින්දා ඒ වතුර කාටවත් කරදරයක් නැති වෙන්න බැහැල යනවා. මම හිතන්නේ මේක අපේ දරුවෙකුටවත් ආයි ගම් වතුරක් බලා ගන්න පුළුවන් තත්ත්වයක් ඒද කියලා කියන්න අමාරුයි. ඒ තරමට මේ වැඩ පිළිවෙල හොඳින් සිද්ධ කරලා තියෙනවා. දැන් මේක 2017 වර්ෂයේ අපේ වාරි මාර්ග අමාත්‍ය හිටපු දුමින්ද දිසානායක මහත්මයාගේ ව්‍යාපෘතියක් කරා තමයි මේක ආරම්භ කරේ. අපි එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ ව්‍යාපෘතිය මෙහෙම කරලා මේ අවට ඉන්න මහ ජනතාවට විශාල සහනයක් ලබා දීමට එතුමා මුල් වීම සම්බන්ධයෙන් එතුමාට ගෞරවපූර්වක ස්තුතියන්ත වෙනවා. ඉස්සර වගේ මේ ගම් වතුර දැන් ගලන්න දැන් බොහෝ දුරකින් මේ ගම් වතුර කියන දෙයක් අපිට දකින්න බෑ නෑ. හොඳට හැලවල් සුද්ධ කරලා දෙනවා, ලේන් එකේ පාලම සුද්ධ කරලා දෙනවා, බෝකොටි කරලා දෙනවා. මේ ගම් ප්‍රදේශය දැන් ලස්සනයි, අපිට ගොඩක් ලස්සනයි. දුමින්ද ඇමතුමකට මම තවමත් ස්තුති කරනවා. අපේ ගෙවල් තියෙන මල්ලතේ ඇනිකට්ටේ පාලම සුට්ටක් ගියා, යට වෙනවා ගම් වතුර කාලට. අපි ඔක්කොම ඊට පස්සේ බඩු මාළු ඔක්කොම අරගෙන පන්සල් වලට ගිහිල්ලා තමයි නතර වෙන්නේ, නැත්නම් කෝවිල් වලට ගිහිල්ලා නතර වෙන්නේ. දැන් ඒ කරදර අපිට බොහොම අඩුයි, බොහොම අඩුයි. දැන් නැත්තරම නෑ ඒ කරදර. අපි සේර ඔක්කොටම ස්තුති කරනවා. ඒ වගේ දේ කරලා දුන්නට අපි බැකෝ දාලා මේ ආරලා කරලා ගල් අයින් කරලා ගස් මුල් අයින් කරලා මල්ලතුයේ තියෙන මඩ සේරම අයින් කරලා අපේ දුමෙදම තුමාටත් ගොඩක් ස්තුති.
අපේ බලාපොරොත්තුව තියෙන්නේ මේ මල්ලතු සංරක්ෂණය කර ගැනීම. ඒ වගේම මල්ලතුවට වෙන හානිය අවම කරගත්තොත් අපිට පුළුවන්කම ලැබෙනවා ඉදිරි පරම්පරාවල් වලටත් මේ මල්ලතුවේ හරහා ඒ සියලු ප්‍රයෝජන ටික ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මේක අපි
අපි වැඩිවස මේ ආයෙත් පාරක් දාගත්තා නේද? කොහොමද?